ශාලනි තාරකා කියන්නේ එදා මෙදා තුර සිනමාව වේවා ටෙලිතිරේ හෝ වේවා ඒ සියල්ලෙහි සියලු ප්‍රේක්ෂකින් එක රැයින් වස්කයටගත් රුවත්තියයි කුමරියක් ලෙසින් කිරුළු පැලද අනතුරුව ඈ ඉතාමත් ඉක්මනින් ටෙලිතිරේට පැමිණ තිබුණා ඒ හා සමග ගෙවී ගිය වසර කිහිපය ඇතුළතදී ඈ වඩාත් ආකර්ෂණීයම තාරකාව බවට පත්වෙනවා ඉන් එහා සම්මානනීය වන්නට තරම් ඈ පින් කරනවා ඒ පුද්ගලයාට කිසිම තැනක ශක්තියක් තිබුණේ නැහැ මම විවාහකයෙක් කියලා කියන්න. මේ සියලු දුක් දුම්නස් හා කැටෝ ගියා උනත් එකමත් එක සිදුවීමක් ඈ පහලටම ඇද දානවා. ඒ නිසාම තදින්ම ජීවිතේ විඳවන්න වෙනවා. ඒ ගැන නිදහසට කරුණු නොකියවත් මෑතකදී රූපහානි බැරිස්ථානකට එක් වූ මොහොතක ඈ ඒ අතීත සිදුවීම් නැවත වතාවක් ආවර්ජනය කළා. මම මේ ශේෂ්ත්‍රයට එන්නේ අවුරුදු 16දී පොඩි දරුවෙක් විදියට මාව එක රැයින් ජනප්‍රිය චරිතයක් කරනවා ලංකාවේ ජනතාව මාව කුමරියක් කරලා මට ජනප්‍රියත්වයක් දීලා මාව සමාජයට දෙනවා මං තැලිච්ච පොඩි වෙච්ච කෙනෙක් නෙවෙයි හැබැයි ඊට මාසකට පස්සේ ඔය තලන තැලිල්ල පටන් ගත්තේ ඒ කාලේ මම මාර විදියට අඬනවා ඒගොල්ලෝකින් අපහස පවා මට තේරුණේ නැහැ එවිදි පෙම්වතෙක් එක යාළු වෙලා ඉන්නවා නමුත් ඒක හරි සුන්දර දෙයක් ඒ පුද්ගලයා පවා මාව මලක් වගේ ආදරෙන් බලාගත්තා පස්සේ කාලයක් යද්දී ඒවා නැති වෙලා යනවා ඔහොම ගිහින් ආය මගේ ජීවිතයේ ඛේද වාචිකයක් වෙනවා දැනට අවුරුදු 6කට කලින් ඒකත් ආදරය නිසා ආදරේ හොයන්න ගිය නිසා වැරදි පුද්ගලයෙක්ගෙන් මේ පුද්ගලයාට මම ආදරය කරන එක වැරදි කියලා දැනගත්තක මම එතනින් ඉවත් වෙනවා නමුත් ඒ පුද්ගලයාට ඒ ශක්තිය නැහැ කියන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ සිද්ධියෙන් පස්සේ මම ගොඩාක් කැඬුවා, මාස ගාණක් අවුරුද්දක් කැඬුවා, කවි ලිව්වා. ඒ තරම් මම ඍදු කාලයක් තවත් නැහැ. ඒගොල්ලෝ එක තේරුම් ගත්තේ වැරදියට. එතනින් පස්සේ මට වැටෙන්නේ නොදුන්න අය හිටියා. මම මිනිසුන්ට බයයි. හැබැයි මම දැනන් හිටියා මම වරදක් කරලා නැහැ. ඒ පුද්ගලයාට කිසිම තැනක ශක්තියක් තිබුණේ නැහැ මම විවාහකයෙක් කියලා කියන්න. මාධ්‍යයට හැංගුවා. මම ඇතුළු ගොඩාක් අය මේක දන්නවා. අහුනේ මම විතරයි. මොකද මම තමයි ජනප්‍රිය කෙනා. එදා ඉඳන් මම මේක කතා කළේ නැහැ කිසිම තැනක. ඔය කතාවේ කතා තුනක් තියෙනවා. එක කතාවක් කියන්න එයා මේ ලෝකේ නැහැ. මට හරියටම අවුරුදු 26යි. මම එදාම හිතාගත්තා මම ආයේ කවදාවත් අඬන්නේ නැහැ කියලා. හැබැයි මම මට වචන කියපු කිසි කෙනෙක්ට අදටත් සාප කරන්නේ නැහැ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.